පසුගියදා දුම්රියක ගැටී ඉතා වාසනාවන්ත ලෙස තරුණයෙක් මෙලොව හැරගියා. ඔහු අවුරුදු 25ක් වයස ඇති රවිඳු සහන් නමැති සමාජ ජාලා තුලත් ඉතා සක්‍රීය තරුණයෙක්. ඔහුගේ පෙනුමට වගේම කාරුණිකත්වය නිසාම අද සමාජ ජාලා පුරාම දක්නට ලැබෙන්නේ මොහුගේ වියෝව ගැන පමණි. මේ දහසකු ශෝක සටහන් අතර රවිඳුගේ අතිජාත මිත්‍රයෙක් ඉතා සංවේගයෙන් පළ කර තිබූ සංවේදී සටහනක්. ජීවිතේ හරි කෙටි. ඊයේ පාන්දර වෙනකන් යාළුවෝ 3 දෙනෙක් එක්ක ජෝගි නටලා ගෙදර ආවේ. උදේ නැගිටලා ලෑස්ති වුණා තාත්තගේ නෑ කෙනෙක්ගේ මළගෙදර කියන්න. ලෑස්ති වෙලා ෆෝන් එක අතර ගත්තම ස්කූල් බැච් ගෲප් එකේ අඩෝ රවිඳුට මොනා හරි වෙලාද? ඒ ආව පළවෙනි පණිවිඩේ. කොල්ලෝ එකපෙළට ගෲප් වල ඇහුවේ අඩෝ බොරු නේද? ඌ අපිට අතල් එකක් දෙනව නේද වගේ මැසේජ්. අපි එකෙක්වත් රවිය ගියා කියලා අපේ බුව අපෙන් ගියා කියලා පිළිගන්න ලෑස්ති නෑ. තාමත් රවිය ගැන අහන්න එන කෝල් එහෙමමයි. මම තාම ඉඳගත්ත තැන මට කන් දෙක දෝංකාර දෙන්නේ බිග් මැච් දවසේ දවල් රවියගේ කෝල් එක. උඹලා කොල්ලෝ සෙට් වෙන්න ඉන්නේ කාගේ හරි මළගෙක දොයි. මෙන්න මෙහෙ ඇවිල්ලා කොල්ලෝ එක්ක කතා කරලා ඵලයන්. ඒ රවියා. බුවාගේ මළගෙදර ආරංචි වුණාමත් මට මතක් වුණේ ඔය වගේම උඹ සෙට් වෙන්න ඉන්නේ නැද්ද කියලා අහන කෝල් එකක්. ජීවිතේ හරි කෙටි. මං උඹලා ඔක්කොටම ආදරෙයි. පුළුවන් නම් යන්න කලින් කියලා ඵලයල්ලා. ආයෙත් උඹලා හම්බෙන්න මග අරින්නේ නෑ. රවියයි කායේ වලියක් බුවා එක්ක ආයේ කියව ගැනිල්ලක් මට හරි ආස දේවල්. ඒත් දැන් උඹලා නෑ. නිවන් සුව රවිඳු.